සුබ දවසක් වේවා දුවේ පුතේ ඔයාලා හැමෝන්ට. ඒ වගේම මගේ YouTube නාලිකාව Sensei Lanka online පාසල. ඉංග්‍රීසි වලින් කියනවා නම් Sensei Lanka online school. ඒ වෙනුවෙන් මම ඔයාලා හැමෝන්වම පිළිගන්නවා හරිම ආදරෙන්. ඒ වගේම තමයි මම අද ආවේ ටිකක් වෙනස් විදියෙ වීඩියෝ එකක් එක්ක. හැමදාම මදුරංගි මිස් ඔයාලා හම්බ වෙන්නේ පාඩමක් එක්කනේ. අද පාඩමක් නම් නෙමෙයි. අද මම භූගෝල විද්‍යාව කියන විෂය ගැන ටිකක් කතා කරන්න තමයි ඔයාලා හම්බ වෙන්න ආවේ. විශේෂයෙන්ම මම අද මේ කතා කරන්නේ 10 වසර නැත්නම් 11 ඕ ලෙවල් විභාගය වෙනුවෙන් භූගෝල විද්‍යාව විෂය තෝරා ගැනීමේ වැදගත්කම ගැන ටිකක් කතා කරන්න. එහෙමයි කියලා භූගෝල විද්‍යාව විෂය විතරක් ඇයි තෝරගන්නේ? අනිත් විෂයන් වැදගත් නැද්ද කියන තර්කය ගැන නම් නෙමෙයි. මොකද හැම විෂයකටම වටිනාකමක් තියෙනවා. ඒ ඒ විෂය හදාරන ළමයි අනුව, අපේ අවශ්‍යතා අනුව, අපේ අනාගතය ගැන අපි හිතන විදිය අනුව, අනාගතේ අපි වෙන්න කැමති කවුද? මොන තැනටද අපි අනාගතයේදී යන්න හිතාගෙන ඉන්නේ? මොන වගේ ක්ෂේත්‍රයක රැකියාවක්ද අපි ආසාවෙන් තෝරගන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ? මෙන්න මේ හේතු අනුව ඒ ඒ විෂය ඒ ඒ පුද්ගලයාට වැදගත් වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට එක ළමයෙකුට පුළුවන් පුරවැසි අධ්‍යයනය කියන විෂය තෝරගන්න. ඒ වගේම තමයි ව්‍යාපාර හා ගිණුම්කරණය, ඒ කියන්නේ වාණිජංශයෙන් ඉදිරියට යන්න කැමති කෙනෙකුට විවිධ අවශ්‍යතා අනුව අපි තෝරගන්න විෂයන් වෙනස් වෙන්න පුළුවන්. මම අද කතා කරන්නේ භූගෝල විද්‍යාව කියන විෂය තෝරගත්තොත් ඕ ලෙවල් විභාගය වෙනුවෙන්, අපොස සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් භූගෝල විද්‍යාව කියන විෂය තෝරගත්තොත් අපිට ලැබෙන වාසි, මොනවද අපිට ඒ විෂය ඇතුළේ ඉගෙන ගන්න තියෙන දේවල්, ඒ දේවල් ඉගෙන ගත්තොත් මොනවද අපේ ජීවිතයට ගන්න පුළුවන්, මෙන්න මේවා තමයි අද ටීචර් කතා කරන්න යන්නේ. ඉතින් දුවේ පුතේ, සමහර විට මේ වීඩියෝ එක මේ වෙලාවේ බලන්න පුළුවන් 10 11 පන්තිවල මේ වෙනකොටත් විෂය තෝරගෙන ඉන්න දූල පුතාලා. ඒගොල්ලොන්ටත් මේකෙන් ගන්න ප්‍රයෝජනයක් තියෙනවා කියලා මම හිතනවා. ඒ වගේම තමයි 8 වසර 9 වසර පන්තිවල මේ වෙනකොට භූගෝල විද්‍යාව විෂය ඉගෙන ගන්නවා. ඒ අතරේ ඉන්න පුළුවන් 10 වසරේදී මම නම් තෝරගන්නේ භූගෝල විද්‍යාව තමයි කියන අදහසේ ඉන්න දූල පුතාලා. මම අද කතා කරන්නේ ඔයාලා හැමෝන්ට. ඉතින් පුතේ, මොකක්ද මේ භූගෝල විද්‍යාව කියලා කියන්නේ? අද ටීචර් ඔයාලට ප්‍රසන්ටේෂන් එකක් එක්ක නෙමෙයි කතා කරන්නේ, සාකච්ඡාවක් විතරයි. මොකක්ද භූගෝල විද්‍යාව කියලා කියන්නේ? ඒක ස්වභාව අධ්‍යයන කියන කාණ්ඩයෙන් එන විෂයක්. ඒක නැචුරල් සයන්ස් එකක් ඉංග්‍රීසියෙන් කියනවනම්. ඒ කියන්නේ අපිට මේ විෂය ඇතුළෙදී පරිසරය හා සම්බන්ධ තොරතුරු, ඒ වගේම තමයි පරිසරය සහ මිනිසා අතර යම්කිසි සම්බන්ධයක් තියෙනවද, මොනවද ඒ සම්බන්ධතා, සත්තු සහ මිනිස්සු අතර, මිනිස්සු සහ පරිසරය අතර, මේ විදිහට විවිධ අන්තර් සම්බන්ධතා පවතින. ඒ අන්තර් සම්බන්ධතා ගැන ඉගෙන ගන්න පුළුවන්, ටිකක් ගැඹුරින් ඉගෙන ගන්න පුළුවන් විෂයක් තමයි භූගෝල විද්‍යාව කියලා කියන්නේ. ඒ නිසා ඒක ස්වභාව විද්‍යාව, ස්වභාවික දේවල් පිළිබඳව අපිට ඉගෙන ගන්න පුළුවන් විෂයක්. මොනවද මේ විෂය ඇතුලේ තියෙන්නේ? මේ විෂය දැනටමත් ඔයාලා ඉගෙනගෙන තියෙනවා ඇති, හැබැයි පොඩි පන්තිවල. එතකොට ඔයාලා දන්නවා සිතියම් ගැන ඉගෙන ගන්න තියෙනවා, සිතියම් අඳින්න පුළුවන්, සිතියම් පාඨ කරන්න පුළුවන්, සිතියම් ලකුණු කරන්න නම් කරන්න පුළුවන්. ඒ වගේම තමයි භූ රූප, කඳු කඳු පන්ති, ගංගා ගංගා නින්න, මේ වගේ භූ ලක්ෂණ අඳින්න පුළුවන් කටු සටහන් විදියට.
ඒවට අදාළ මොඩල්ස් අපිට හදන්න පුළුවන්. හරි මාසාවෙන් ප්‍රදර්ශනයක් වුණත් කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට මේ විෂය ඇතුලේදී එදිනෙදා ලෝකයේ සිදුවෙන සිදුවීම් ඉගෙන ගන්න පුළුවන්. මොකද අපි ඉගෙන ගන්නවා ස්වභාවික ආපදා කියලත් විෂයක්. මොනවද ලෝකේ තියෙන ස්වභාවික ආපදා? ඒ අතරින් ලංකාවේ අපිට දක්නට ලැබෙන හමු වෙන ස්වභාවික ආපදා. ඒවට ස්වභාවික හේතු මොනවද? ඒවට මිනිස්සු විසින් කරනු ලබන ක්‍රියාකාරකම් අනුව ඇතිවන හේතු මොනවද? ස්වභාවික ආපදා අපිට වළක්ව ගන්න පුළුවන්ද? අඩු කර ගන්න පුළුවන්ද? පුළුවන් නම් කොහොමද? ඒකෙන් වෙන හානි අවම කරගන්නේ කොහොමද? මේ වගේ එදිනෙදා ජීවිතයට වැදගත් වන දේවලුත් භූගෝල විද්‍යාව විෂයේදී අපිට ඉගෙන ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔන්න ඔය හේතු නිසා තමයි භූගෝල විද්‍යාව කියන විෂය අනිත් විෂයන් වලට වඩා වෙනස් වෙන්නේ. මොකද මම ඒක කියලා දුන්නේ සමහර වෙලාවට ළමයි මගෙන් අහනවා, ටීචර් මොකද මේ විෂය වැදගත් වෙන්නේ? මේ විෂය ඉගෙන ගත්තොත් අපිට මොකක්ද වෙන්නේ? අපිට කවුරු වෙන්නද පුළුවන්? භූගෝල විද්‍යාව විෂය ඉගෙන ගත්තොත් අපොස සාමාන්‍ය පෙළ ඉගෙනගෙන ඕනේ නම් උසස් පෙළ විභාගයටත් මේ විෂය තෝරගෙන විශ්වවිද්‍යාලයකට සුදුසුකම් ලැබුවොත්, එහෙම නැත්නම් පෞද්ගලික විශ්වවිද්‍යාලයක හරි කමක් නැහැ, භූගෝල විද්‍යාව විෂය ඉගෙන ගත්තොත් අපිට මොනවද තියෙන රැකියාව අවස්ථා? ඉතින් මගෙන් අහනවා මේ වගේ ප්‍රශ්න. අද මං ආවේ ඒවට උත්තර දෙන්න. මොනවද පුතේ භූගෝල විද්‍යාව කියන විෂය හරහා අපිට ලැබෙන රැකියා අවස්ථා? භූගෝල විද්‍යා ගුරුවරයෙක් වෙන්න පුළුවන්. සරලම උදාහරණ. එහෙම නැත්නම් කතිකාචාර්යවරියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා අහලා තියෙනවද කාටෝග්‍රාෆර්ස් කියලා? කාටෝග්‍රාෆර්ස්, කාටෝග්‍රෆි කියන්නේ සිතියම් විද්‍යාව. එහෙනම් සිතියම් විද්‍යාඥයෙක් වෙන්න, සිතියම් හදන්න, සිතියම් අඳින්න, අලුත් සිතියම් වර්ග හොයාගන්න, ඒ වගේ දේවලුත් තියෙනවා. ඊළඟට ඔයාලා දන්නවද භූවිද්‍යාඥයින් කියලා? භූවිද්‍යා හා පතල් කාර්යාංශය කියලා එකක් අහලා තියෙනවද? ඒ වගේ ආයතන වල රැකියා හොයාගන්න පුළුවන්. ඊළඟට ඔයාලා අහලා තියෙනවද NBRO කියලා? ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය. ගොඩනැගිල්ලක් හදන්න මේ ඉඩම සුදුසුද නැද්ද කියලා වගේ දේවල් වලට සම්බන්ධ වෙන විවිධ රැකියා අවස්ථා තියෙනවා. ඒ වගේම තමයි ඉමර්ජන්සි යුනිට්ස් තියෙනවා. ලංකාවේ විතරක් නෙමේ අනිකුත් රටවල් වල ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන, ඒ වගේ තැන්වල රැකියා වලට යන්න පුළුවන්. එහෙම නැත්නම් වනජීවී කාර්යාංශය හා සම්බන්ධ රැකියා අවස්ථා. පුතේ මේ විදියට භූගෝල විද්‍යාව විෂය ඉගෙන ගත්තොත් ඔයාලා හිතන්නේ නැති විවිධ අංශ රැසක රැකියා අවස්ථා ලබා ගන්න පුළුවන්. පරිසරවේදීන් වෙන්න පුළුවන්, සත්වවේදීන් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, ඔයාලා දන්නවද මේ වර්තමානයේ වෙනකොට ටිකක් ප්‍රසිද්ධ පාඨමාලාවක් තියෙනවා මොරටුව විශ්වවිද්‍යාලය වගේ. අපිට පුළුවන් ඇඳුම් නිර්මාණය, නැත්නම් ග්‍රාම හා නගර නිර්මාණ වගේ අංශවලට සම්බන්ධ රැකියා අවස්ථාවලට ගැළපෙන අධ්‍යාපනයක් විශ්වවිද්‍යාල මට්ටමේදී ඉගෙන ගන්න. අන්න ඒ පාඨමාලාවලටත් භූගෝල විද්‍යාව විෂය ඉගෙනගෙන තිබීමේ වැදගත්කමක් තියෙනවා. ඉතින් පුතේ මම අද ඔයාලට කතා කරේ මෙන්න මේ විදියට භූගෝල විද්‍යාව කියන විෂය මොනවද තියෙන්නේ, ඒකේ අපිට මොනවද ඉගෙන ගන්න ලැබෙන්නේ, ඒ වගේම ඒ විෂය ඉගෙන ගත්තොත් මොනවද අපිට යන්න තියෙන රැකියා අවස්ථා කියන දේ ගැන ඉතාමත්ම කෙටි හැඳින්වීමක්. ඉතින් මම හිතනවා මේ හැඳින්වීම ඔස්සේ ඔයාලා තවදුරටත් හිතලා, තවදුරටත් ඒක අධ්‍යයනය කරලා, මොනවද මේ විෂයෙන් අපිට ලැබෙන දේවල් කියලා යාළුවොත් එක්ක කතා කරලා සාකච්ඡා කරලා, පාසලේ ගුරු භවතුන්, බාහිර පුද්ගලීන් සමග කතා බහ කරලා
ඔයාලා කැමති විෂය තෝරගන්නව නම් ඒ විෂය අනුව ඔයාලගේ අනාගතය තීරණය වෙන්න ඉඩ තියෙනවා. ඔයාලගේ අනාගත සුභ සිද්ධිය වෙනුවෙන් යම් කිසි ප්‍රයෝජනයක් මේ විෂය තුලින් ලබා ගන්න හැකියාව ලැබි. ඉතින් දුවේ පුතේ ඔයාලට මොනවා හරි මේ විෂය සම්බන්ධ ගැටලුවක් තියෙනවා නම් එහෙම නැත්නම් වෙනත් විෂයක් පිළිබඳ ගැටලුවක් වුණත් කමක් නැහැ. මොකද මම අධ්‍යයනය කරලා තියෙන මගේ විශේෂේස්ත්‍රය අනුව ඔයාලට ඕනෑම විෂයක ගැටලුවක් निराකරණය කරගන්න සහයෝගයක් දෙන්න පුළුවන්. ඒ නිසා මගේ YouTube channel එක subscribe කරන්න, මතකැතුව bell එකත් ring කරන්න ටීචර්ගේ video එකට කැමති නම්. ඔයාලට මොනවා හරි විශේෂ තොරතුරක් දැනගන්න ඕනි නම් මත් එක්ක WhatsApp මගින් නැත්නම් YouTube video එකේ පහළ තියෙන chat box එක මගින් නැත්නම් මගේ Sensei Lanka online පාසල කියන Facebook page එක මගින් මාව සම්බන්ධ කරගන්නත් පුළුවන්. පොඩි පොඩි ගැටලු තියෙනවා නම් විෂය සම්බන්ධව ඒවා निराකරණය කරගන්න මට පුළුවන් ඔයාලට උදව් කරන්න. ඉතින් ඔයාලා හැමෝන්ටම බොහොම ස්තුතියි. මම හිතනවා මගේ වීඩියෝ එකෙන් යම්කිසි ප්‍රයෝජනයක් ඔයාලට ලැබෙයි කියලා. බොහොම ස්තුතියි.